මේ සාකච්ඡාවට සම්බන්ධව අදහස් දක්වන අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අපි මේ සංවිධානය කරන උපසිරු දෙනාටම විශේෂයෙන්ම මම හිතන්නේ අරගලයේ මේක මාතෘකාව තියෙන අරගලයේ සමහන්ද අරගලයේ අරබුදයේ සමහන්ද අරගලයේ අවසන්ද කියලා මේ දෙකම එකක්වත් අවසන් වෙලා නැහැ. අපි දන්නවා මේ తాවකාලික සතුටක් තමයි ජනතාවට දීලා තියෙන්නේ. දොරහ මිලියන 4.5ක ණයක් ගෙවන්න නැතුව මේක හැමදාම ආපස්සට යවමින් මේ මැජික් එකක් අපිට පෙන්වමින් තියෙනවා. සැප්තැම්බර් වෙද්දී අපි දකිනවා දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කරන්න ගියාට පස්සේ ආපහු මේ අර්බුදය කනටත් වඩා වේගයෙන් අපේ රටේ ආයෙ ඉස්මතු වෙනවා. නැවතත් මේ රටම ගෝල් මිලස් පිටියක් බවට පරිවර්තනය වෙන්න නියමිතයි. ඒක අනිවාර්යයි. මේ පාලකයන්ට මේ පවතින ප්‍රශ්න වලට කිසිම විසඳුමක් නැහැ. తాවකාලික මැජික් විතරයි අපිට පෙන්වමින් ඉන්නේ. ඒක නිසා මම හිතන්නේ මෙවැනි ගෝල් බේස් අරගලයේ මේ රටේ දශක ගණනාවක් තිස්සේ පැවතිච්ච මතර දේශපාලන ක්‍රමයට ඉතා බරපතල පහරක් ඇවිල්ලා කරලා ඔවුන් පසුපසට අල්ලු කරන දාපු ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයන් නැවත නැවත උගහවල දැන් පේශාන්තලාගේ නමින් බඩංගොඩ කශ්‍යපලගේ නමින් එක එක විදිහට නැවත ඉස්මතු වෙමින් තියෙනවා. අපි සියලු දෙනාගේ වගකීම තමයි මේවා පරාජය කරන්න. ඒක නිසා අරගණය අවසන් නැහැ. අරගණය ස්ථීරව තිහුර විදියට ඉදිරියට යනවා. අපි ප්‍රාර්ථනා කරේ දශක ගණනාවක් අපි විවිධ දේශපාලන පෙරමුණ වල හිටියා. අපි ඒ සියලු දේශපාලන ක්‍රියාකාරම් අපි කරේ මේ රටේ ජනතාවගේ ඉතාම සුබ සිහින දකිමින් මේ රටේ ජනතාවට වඩා හොඳ ජීවිතයක් වඩා හොඳ රටක් වඩා හොඳ පරිසරයක් ගහපොන සදා සුබෝ මේ සියලු දෙනාම රැකගන්න. නැතයි අපේ සියලු බලාපොරොත්තු හොඳලා කියලා දිනවා. අපි නැවත කිසිම විටක මේ මාධ්‍ය දේශපාලන ක්‍රමයට අවස්ථාව ලබා දී තුනේ ඒ බලාවේග යුතුයමයි. ඉතින් මම ඉස්සුවන්ත වෙනවා ඒ අරගලේ සැබෑ අරමුණ මෙහා පවත්වා ගැනීම සඳහා මේ සංවිධානය කරන ජන අරගල ප්‍රවගේ ව්‍යාපාර මේ විදිහට රටේ දැනෙන්න මේක පවත්කර යාම යාම ගැන සුදුසු වෙමි. නැවත අපිට අරගල මූල්‍ය නිර්මාණය වෙනවා. ඉතින් අපි එකතු වෙන සහල් කරමු. උපදින්න දරුවන්ට ජීවත් වෙන රටක් වෙනුවෙන් අපි එක්ව සහල් කරමු. ආයතනය කරමින් මාර්ගය නවනා බොහෝ